සජිත් අතරතම කීම මධ්‍යම පන්තික භාෂාවක යුත්තේම පොඩි උපායික වැඩක් ඒවල ගෙදර දිනම කතා කරගෙන ලක්ෂ්ම පුසේකාව අස්සේ හැක්ගිලා රේවිදිර හිටියත්තේක අනුකුමාර මහත්මයා ඒ අතරත් දීලා හෙම කතා කරලා එකන ආචාරශීලව වෙන්න. අනිත් කෙනා දරණ දේශපාලන මතය මත එයත් එක්ක තියෙන පෞද්ගලික සම්බන්ධක නවත්තා එපා හරි. එයාට ප්‍රචණ්ඩත්වය මුදාහරින් එපා. ඒක එයාගේ දේශපාලනය කිරීමේ එකන ඒ අදහස් දැරීම අයිති. ඒක තමයි අනුකුමාර මහත්තයා පෙන්වුවේ. අපිට එක ඊදිනේ මැතිවරණ කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ සජිත් ප්‍රේමදාස මහත්මයාට අතට අත දෙන්නකොට ඒක ප්‍රතික්ෂේප කරමින් ආයුබෝවන් වගේ ප්‍රකාශයක් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පැත්තෙන් සිද්ධ වෙනවා. ඒ වගේම අනුරකුමාර මහත්මයා මේ නමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට අතට අත දීලා ඉතා සුහද ඒ දෙන්න කටයුතු කරන ආකාරයක් දකිනවා. මෙන්න මේක ගැන මොකක්ද කියන්න තියෙන්නේ? මං හිතන්නේ ඒක තමයි ඇත්තරම මේ මේ ඒ දේශපාලනය තුළ ඒක ගොඩාක් දියුණු දෙයක්. මොකද දියුණු රටවල්වල කවදාවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිසිම අවස්ථාවක මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වෙන්නේ නැහැ. සමහර රටවල්වල දැන් ඔස්ට්‍රේලියාව වගේ ගත්තාම මේ කියන්නේ මිනිස්සුන්ට ඡන්දය දාන්න යන්නෙත් නැහැනේ ගොඩක් වෙලාවට. මොකද මේ එතකොට දැන් ඡන්දය දැම්මේ නැත්තම් එහේ දඩ ගහනවා. මොකද ඒ තරමට ඒ සිස්ටම් එක හැදිලා තියෙනවා. ඒ සිස්ටම් පද්ධතිය ක්‍රියාත්මකයි. පද්ධතිය ක්‍රියාත්මකයි. දැන් අපේ පද්ධතිය උදාහරණයකට සරලව කියන්නේ අපි කියන්නේ මේ වගේ දේන්නේ විවුල. ඒ කියන්නේ ගෙදරක ලයිට් හැම වෙලාවෙම යනවා නම් ගෙදර මිනිස්සු ලයිට් ගැන කතා කරනවා. ලයිට් දැන් ඔස්ට්‍රේලියාවේ ළමයිත් දන්නේ නැහැ ලයිට් යනවායි කියලා. නෑ දන්නේ නැහැ. ප්‍රොබ්ලම් කියන එක දන්නේ නැහැ ඒක. අපි තමයි දන්නේ ලයිට් යනවා. ඒතර දැන් ඒක පෙන්නපේක හොඳයි. දැන් ලංකාවේ ওই සම්ප්‍රදාය කලනුත් තිබුණා. ඒ කියන්නේ 1977 විතර වෙනකන් තිබුණා. මේ කියන්නේ 77 තමයි අර දවැන්ත මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වුණේ. අපි පිළිගන්නේ නැහැ. ඒතර දේශපාලන වශයෙන් ඒ කියන්නේ උඩ ඉන්න අය ඒ කියන්නේ මේ ඔක්කොම ඒ කියන්නේ සුහදව කටයුතු කරනවා. මේ සුහදව කටයුතු කරනවා කියන එකෙන් පල්ලෙහාට දෙන මැසේජ් එක තමයි ඕගොල්ලෝ ඒ කියන්නේ අනිත් කෙනා දරන දේශපාලන මතය මත එයත් එක්ක තියෙන පෞද්ගලික සම්බන්ධකම් නවත්තන්න එපා. හරි. එයාට ප්‍රචණ්ඩත්වය මුදාහරින්න එපා. ඒක එයාගේ දේශපාලනය කිරීමේ ඒ කියන්නේ ඒ අදහස් දැරීමේ අයිති. ඒක තමයි අනුරකුමාර මහත්තයා පෙන්වුවේ. ඒක මම හිතන්නේ ඒ දැන් ඔය අර දැන් අපි අද කතා කරනකොට කෙනෙක් කිව්වා මේ 82 මේ ජනාධිපතිවරණයේදී මේ එදා විජේවීර සහෝදර මොකද ජේ.ආර්. ජයවර්ධනගේ උපන්දිනේ කියලා තියෙනවා. හම්බෙන් හම්බෙන් කේක් එක කපනකොට ඒ කේක් කන්න නැතුව ආවයි කියලා. කේක් එක කන්න නැත්තේ. කොට ඒක ලොකුවට ජනතා විමුක්ති පෙරමුණ ගත්ත අපේ මේ එහෙම බොරු සම්බන්ධ ගන්න නැහැ. මොකද්ද මේ ඒ කියන්නේ අපිත් එක්ක අර ඒ කියන්නේ මේ එහෙම එකක් නැහැ. ඒගොල්ලොත් එක එහෙම සම්බන්ධයක් නැහැ. අපේ ප්‍රතිවිරුද්ධ මේ කියන්නේ පසමිතුරුතාවයේ තියෙන ඇත්තටම අපි ඒගොල්ලොත් එක එහෙම එකක් නැහැ කියලා. ඒකට මෙතනදී ආ ඊට වඩා විජේවීරට වඩා ඉස්සරහට ගිහිල්ලා මේ අනුරකුමාර මහත්මයා ඒ අතරත් දීලා එහෙම කතා කරලා ඒ කියන්නේ ආචාරශීලීව වෙන් වුණා. ඉතින් මේක අර රංගන කට්ටියක් ඉන්නවනේ. දැන් ඒ රංගන කට්ටිය ඇත්තම ගත්තොත් මේ ජේවී කාඩරකක් නෙවෙයි. ඒක අපි කියන්නේ ජේවී කාඩරක නෙවෙයි. ඒ කියන්නේ ට්‍රේන් කාඩරවරෙක් හැසිරෙන විදියට නෙවෙයි. ඔය රංගන සෙට් එකක් නේ. ඒ සෙට් එක හිටියා පෝට්වෙත් හිටියා. පෝට්වේ රඟපු සෙට් එකම තමයි දැන් ඔය ජේවී එකේ රඟන්නේ. ඔය රංගන සෙට් එක බලා ගන්න ඕනේ. මෙන්න මේක තමයි ඇත්ත தත්ත්වය. ඒ නිසා වැඩි ඒ කියන්නේ අනිත් මිනිසුත් එක්ක එහෙම يعني හතුරෝ විදියට බලන්න එපා. මොකද මේ ප්‍රතිපත්තිමය කාරණානේ මේ කතා කරන්නේ. එතකොට ඒක අපි මහලකෝඩ ගන්න ඕනේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා කරපිටම හිතන්නේ මේ දීප්ති කියයි. මොකද නෑ මම හිතන්නේ එතනදී සජිත් ප්‍රේමදාස මහත්මයා මට හිතෙන්නේ ඒ සන්දර්භය තුල හරි. මොකද අතරත දුන්න නම් එහෙම මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ටයි කෝඩ් දාලා එහෙම ලොකුවට ඇවිල්ලා තිබුණා. සජිත් ප්‍රේමදාස මහත්මයා ඇවිල්ලා තිබුණේ ඒ කියන්නේ ඔහු අමතන ඒ ජනකාන්තවාදයේ ඇතුලේ සාමාන්‍ය මිනිසෙක් වගේ අර සුදු පාටක් කොට ෂර්ට් එක ඇඳලා එහෙම ඇවිල්ලා තිබුණා. ඉතින් අතරත් දුන්නා නම් ඔක ෆොටෝ එකකට වදිනවා. වැදුනා නම් අනිවාර්යෙන් ඩවුන් යනවා අරයා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ඒක නම් අරක පොසිටිව් වුණාට මේක අතරත් දුන්නා නම් එහෙම පන්ති ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. ඒක ඒ නිසා මම හිතන්නේ සජිත් අතරත නොදීම මේ මධ්‍යම පන්තික භාෂාවේ කිව්වොත් එහෙම පොඩි උපායික වැඩක් ඒගොල්ල ගෙදර ඉඳලම කතා කරගෙන ලක්ෂ්ම පුසේකාව අස්සේ හැංගිලා ඒ විදිහට හිටියෙත් ඒකයි. ඉතින් මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා බලන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට තමයි මේ වෙලාවේ ජනාධිපති වෙන්නේ නැති වෙන්න ලොකුම දේවල් ටික තියෙන්නේ. ඉතුරු ඕනේ කෙනෙකුට මම හිතන්නේ දේවල් තියෙනවා ගෙදර ගියාම හම්බ වෙනවා. මම හිතන්නේ එතුමා බලන්නේ කොහොම හරි දිනන්න ඕනේ කියලා. දැන් ඒ අනුව අතරත නොදීම මම කියන්නේ
මන්දන්න ඇවිපුල මොකක් කියනවා කියලා. නැති මෙහෙමයි දැන් අපි අපි ඇත්තරම ගත්තොත් එහෙම ඔය ඔය අපි බොරුවටනේ කෑ ගහන්නේ ද හොරුවල්ලනවා අර මේ කියලා. දැන් මේ පැත්තේ තොරුයි දැන් නාලක ගොඩ ඒවා මේ පැත්තේ ඉන්නවා. දැන් නාලක ගොඩ ඒවා මේ පැත්තේ ඉරියන හොරේ. අර පැත්තට ගියාම හොරෙක් නෙවෙයි. GL පීරිස් අර පැත්තට ගියාම හොරෙක් නෙවෙයි. ඈ උතර දැන් අර පස්කාල මාරු වෙනවා. පස්කාල ගාලා හොරා මාරු වෙනවා. හොරා නැතුව යනවා. හරි. ඒතකොට බම අපි කියන්නේ දැන් ඔය 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 ඒ ඒක හදුවට පස්සේ මේ ප්‍රශ්නේ ඒ තාප්පේ කාටිසියානු තාප්පේ හරි අමාරු ඒවා බින්දින්නනේ. බින්දින්න අමාරු හොරු හොරු යනවා නම් නීති හදලා හොරු අල්ලන්න. හරි බොරුවට නිකන් මේ 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 මිනිසුත් එක මිනිසුන්ට පේන්නේ. නෑ ඒකේ ජනාධිපතිවරයාගේ ওই ප්‍රශ්නේ ඇහුවනේ අර මාධ්‍යවේදියෝ. ඇත්තට හොඳ උත්තරයක් දුන්නා. අපිට තියෙන ඩිමොක්‍රසි. මම උසාවියේ විනිශ්චයකාරයෙක් නෙවෙයි. මම දානවා ලැයිස්තුව මිනිසුන්ට. මිනිස්සු තීන්දු කරොත් මෙයා අපි ගේන්නේ නැහැ කියලා. එතනින් හොරගම් ඉවරයි. ඒක තමයි හරිම හරිම ක්‍රමේ ප්‍රොසෙස් එක. අපි අපි උසාවියල නඩු අහනවා වගේ මේ අන්නාරු හොරා මෙන්න හොරා ඒවා ඉතින් ගම්වල ඉන්න මිනිස්සු කියන කතා ගමට ගැලපෙනවා ওই කතා නේද? අධිකරණයට අනුව වැඩ කරන සමාජයක විත්තිකාරයව නම් කරන එක කළ යුත්තේ අපි නෙවෙයි. සහ ඉතින් වැඩි ඕන නැද 2015 අර හොරු අල්ලන මොකද්ද එකක් පීජ වල ඒකේ සම්පූර්ණ බලයත් අනුර කුමාරට දීලා අල්ලපු හොරෙක් නැහෙනි. සම්පූර්ණ බලය දුන්නා. දැන් මේ ඒගොල්ලෝ ආයේ FCID එකක් හදනවා කියලා කියන්නේ ආ. දැන් කපාරක් පාඩම ඉගෙන ගන්න එපැයි මූලික යාන්ත්‍ර ඒ කියන්නේ උසා දැනට පවතින උසා ක්‍රමයේ ඇතුළේ විතරයි නඩු අහන්න පුළුවන්. එහෙම නැත්තම් පණතක් ගේනවා. ඒක දැන් ආයි කියන FCID වගේ එකක් ආව ගමන් හදලා එතකොට ශනිකව අපිට මතක් වෙන නැපෝලියන් බොනපාර්ට්ගේ මේ අය අර එකම දේ නැවතරද සිදුවීම. ඕනනම් අපිට ඒක හතකමගේ වාක්‍යයෙන් කියනවනම් වෘත්තයක් වටේ වෘත්තයක ගමන් ගන්න මිනිහට එකම දේ දෙපාරකට පේනවා. එතකොට දීතිර ලක් වෙන එක විතරයි වෙන්නේ. පළවෙනි එක හාස්‍යයක් නම් දෙවෙනි එක ට්‍රැජඩි එකටම එකටම.